कमल प्रभुदास मेरी तेरे साहा विंसेंट पेरेरा युवे लगे पश्चिमी दरवाले से मिलो एलिए दुतु इच ए पेरेरा मोदर शांत जेम्स मिश्र पासले कोटेहिन दला साल विद्वाले साहा कोटेहिन मध्य माह विद्वाले सी अध्यापने लगुए ये ओहु संगीते तम आत्मे कोटेगा गेवाल लोल इसरा गीक दमिल मनुष्य किटिया हाउसेट यागे माली तेक माली दोले गानों में असरपने आएगा हला गीत गायना करना दिमाग गीत हम गीत हर दिन ना वाद ने करना गायना करना आह दिन तो तो मेरे मन से राधिश के साली हमारे वक्त ला अपने के तेरे ट्रेवल के वो मैं सरपना विकुना ना पुता मैं हर यहाँ सही है मतलब मैं ला दिन तो इंदा मैं का आरागने देना नंग मम दिन नंग कीला उपयाल सी ये करूँ විවිධ ජාතිකයන් ආගමිකයන් ජීවත් වූ සමාජයක ලොකු මහත් වූ ඔහුට ද්‍රවිඩ අසල්වැසියාගේ සර්පිනාව ලැබෙන්නේ ජීවිතේ වෙනස් කළ නොහැකි ආරම්භයක් සඳහාය. සොයන් පුහුණුවක් ලෙස සංගීතාංශයේ තමයි එතන තමයි මම මුලින්ම යොමු වුණේ. මුළුමිහි තලයයි අපට අපි දේශය සුන්දර වූ ගියතින් තේරුණා ප්‍රතිකාරමය විකන ශිල්පී කටිට පුහුණුව ලැබුවා නමුත් ඒ පුහුණුව ඉවර වෙන්න කලින් මම වෙනත් රැකියාවකට ගියා 1973 වසරේදී හබරකඩගේ එලෝසියස් පෙරේරා හෙවත් එච් ඒ පෙරේරා සංගීතයේ වැඩිදුර හැදෑරීමේ අරමුණ පෙරදරිව ලයිනල් වෙන්ට් රංග ශිල්ප ශාලිකාවට සම්බන්ධ විය. ඉන්පසේ ගාමිණී අතුරුගම මාතේ නොයෙක් නොයෙක් දේ දේවල් ගැන මගෙන් ඇහුවා. ඒ නොයෙක් නොයෙක් අවස්ථා නිරූපණය කරන් හිම කිව්වා. මේ ඊට පස්සේ මට පේනවා මේ දැන් අර ලියන අර අයිදුම්පති නාට්‍ය නිෂ්පාදනයේ රංගපෑම සංගීතය ගායනය වාදනය දැන් තුන හතරක් ලියනවා. මම ඔලුව කහලා මොකද සර් මගේ ලැදියාව තියෙන සංගීතයට විතරයි කිව්වම ලැදියාව තියෙන එකත් කරන්න මේකත් කරලා බලන්නකෝ කියලා දැන් ලිව්වා. මාත් ඉතින් නිශ්ශබ්දව හිටියා මේ සංගීත පන්තියක කපලදායි කියලා ඕන්ට වඩා කතා කරන්න ගිහිල්ලා. ගාමිණීතර මාතා එතුමාගේ දක්ෂකම් දැකලා එතුමාව ගත්ත රංගනය හැදෑරීමට. ඊට පස්සේ මම එතුමත් එක්ක විදිනාට අවුරුදු 10ක් විතර කරගෙන ආ අවස්ථාවේදී අපිට අවස්ථා හම්බුණා ගොඩක් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන්න කටයුතු කරන්න. ඉතිපර මාතර ඉංග්‍රීසි භාෂා පරිහරණය කිරීමේ ලොකු දැනුමක් තිබුණා. ඒ අරහ විදේශී පොත්පත් කියවලා ඒ වගේම විදේශීය නාට්‍යයන් රචනයන් ගැන අද අධ්‍යයනය කළා. අපිට ඒවා කියලා දුන්නා. විශාල දැනුමක් සම්භාරයක් උකහාගත් කෙනෙක්. ඒ වගේම රංගපෑම, එයාගේ මූලික ශිල්පය රංගපෑම. රංගපෑමේ ශිල්පයේ තියෙන හැම සීමාවක්ම හැම අස්සක් මූලක් නැර්ම ගැඹුරු හදාරූපගෙන තමයි ඉච්චේ ප්‍රමාත්‍ය. 74 वीधि नाट्य कंडा में सामाजिक कैटेट आरंभ सामाजिक कैटेट वीधि नाट्य लेदू नट ईट समांतर अभी वेदिकावित रंग पैवा हत हतरे में सोमरता नायक के वेदिक कार्य नाट्य हत पहली स्पाटक नाट्य हत हाई दी साइमन नवगत तेगम के स्त्री नाट्य हत हाई दिम पराकुन के लगे सेक्को नाट्य सेक्को नाट्य तमाय मैं मुल्वर संगीत निर्माण कले गीत निर्माण कला ඒ අවුරුද්දේ හොඳම සංගීතය සම්මානය 76 දී සෙක්කුව නාට්‍යයට හිමි වුණා. ඊට පස්සේ 79 දී පරාක්‍රම රියල්ලගේම විනිශ්චය නාට්‍ය මම තනියම සංගීත අධ්‍යක්ෂණය කරපු මුල් නාට්‍යය. ඊට පස්සේ මට මතකයි සුසිල් කුණ්ඩරත්නගේ නුඹේ තරත්තලේදී මම සංගීත අධ්‍යක්ෂණය කරා. මට එතනදී යෝන් සම්මානය හම්බ වුණා හොඳම සංගීත අධ්‍යක්ෂකට. වරෙන්තු නාට්‍ය සංගීත අධ්‍යක්ෂණය කරා. ඒ සඳහා මට හොඳම සංගීතයේ අවුරුද්දේ සම්මානේ හිමි. පරාක්‍රම කරා ස්ටුඩියෝ එකට කරා නාට්‍යයක් ජනේලෙන් අමුත්තා කියලා. කඩයිම ටෙලි නාට්‍ය රංගනය තම රංගන ජීවිතයේ කඩයිමක් බවට පත් කරගත් ඔහු ඉන් සම්මානනීය රංගන ශිල්පියෙකු බවට පත් විය. බුමුතුරුණු, යශෝ රාවය, දූදරුවෝ, පස්සේගෙන මනමාලි ඇතුළු ටෙලි නාට්‍ය ගණනාවකට රංගනෙන් දායක වූ එච් ඒ පෙරේරා නම් වූ රංගන්ධරයා තම විශිෂ්ටත්වය රංගනයේ තුල විදහා පෑවේය. පළමු වැනියා වන්නකොට අන්තිමයා විය හැකිද? මම චිත්‍රපටි රංගනයේ යොමු වෙන්නේ පරාක්‍රමවීරයල්ලගේ පළවෙනියන් සහ අන්තිම චිත්‍රපටි.
අපි හිංකෙල්ලගේ ඒ බින්දුගේ සාන්තගේ චරිතයට කවුද මේකට දාන්නේ කියලා හිත කල්පනා කරලා හිතනකොට කවුද එතෙන්දි කිව්වා අලුත් නළුවෙක් ඉන්නවා එච්චේ පෙරේරා කියලා. ඉතින් එතෙන්දි තමයි මම ඔහුව මුණ ගැහිලා මං හිතන්නේ ඔහුටත් මං හිතන්නේ පෙරක් පෙරාවට මේ චිත්‍රපටයක් කියන එක ඔහුගේ ඔළුවට වැටලා තිබුණ නැහැ කියලා මම හිතනවා. මොකද පෙරක් පෙරාවට අනුරාධපුරයේ රංගනයකට ආපු මොකක් හරි නාට්‍යයකට ආපු වෙලාවක ඔහු ඇවිදී උපාලි පෙරේරා කියලා දැන් මං කොළඹ මේ අනුරාධපුරයේ ඉන්නේ මේ මරපුරන් අද ෂූටින් ටිකක් කරලා යන්න කියලා. ඉතින් උපාලි මමයි කිව්වා ඉතින් එහෙම හදිස්සියෙම මෙහෙම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි අපේ ෂෙඩියුල් එක අනුව ඔබතුමාට තියෙන මේ වැනි දින කියලා. චිත්‍රපටියට විශේෂයෙන්ම ස්වන්නත් එක්කලා ඔහුගේ රංගනය මම හිතන්නේ ඉතාම විශිෂ්ටයි. ඒ වගේම පුද්ගලයෙක් වගේ පුද්ගලයෙක් එවැනි පුද්ගලයෝ මං හිතන්නේ අද යුගයේ අර ඒ කාලේ ගාමිණී ෆොන්සේකලා වගේ තමයි මං හිතන්නේ එච්චේ පෙරේරා මේ මධ්‍යම යුගයේ අපි බලනකොට. ඉතින් මං ඔහුගෙන මේ වෙනි අවස්ථාවක මං හිතන්නේ මට කියන්න පුළුවන් මගේ ඉතාම ගෞරවය ඔහුට තියෙනවා නළුවෙක් වශයෙන් විතරක් නෙමෙයි පුද්ගලයෙක් වශයෙන්. සාගර ජලයේ විශිෂ්ට රංගනයක යෙදුණු එච් ඒ පෙරේරා එම චිත්‍රපටයේ සඳහා දක්ෂතම සහාය රංගන ශිල්පියාට හිමි ඕසීආයිසී සරසවි සහ ස්වර්ණ සංඝ සම්මාන ත්‍රිත්වයම ලබා ගත්තේ. බීබී නිහල් සිංහගේ කෙලි මණ්ඩල චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ ඔහු ලාංකික සිනමාවේ චරිතාංග රංගන ශිල්පියෙකු ලෙස තම නිසර්ග හැකියාවේ සුවිශේෂත්වය එහි සනිටුහන් කළේය. දම්යතිවර්ධන අපේ සොවිරා සංවිධානය කළා සොවිත් මිත්‍ර සංගමය මූලික කරගෙන 1984 වැඩමුළු වගයක් අපෙන් ඉගෙන ගත්තා. ඊට පස්සේ අපිට වඩා විශාල දෙනුම් සම්භාරයක් ඇති අද කීර්තිමත් ස්ථානවල තියෙන ඉන්නවා. අද බලපුවම සමහරට අපිට වඩා උන් දැනුවත් ඇති. අර දූෂින්ගේ ගෝලයා මහාචාර්යවරයෙක් වෙනකොටත් දූෂින් හිටපු තත්ත්වෙ හිටියා වගේ. කොහොමද ළමයගේ පෞරුෂය වර්ධනය කරන්න අධ්‍යාපනය තුළදී පන්ති කාමරය තුළදී නාට්‍යරංග කලාවේ මූලිකාංග පාවිච්චි කරන්නේ? අන්තිමට ළමයාගේ විවිධ නිපුණතා වර්ධනය කරන්න කොහොමද පාවිච්චි කරන්නේ? මේ ගැන මම හුඟක් අදෑරුවා. එංගලන්ති මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයෙන් ආපු මහාචාර්ය ජේම්ස් තොම්සන් මේ කරපු හැම වැඩමුළුවකම මම සහභාගී වුණා. ඔවුත් එක්ක කටයුතු කරලා ලබාගත් දැනුම ඔස්සේ ජනකරලිය කොට්ටාෂ මට්ටමේ වැඩමුළු පැවැත්වුවා. ප්‍රාථමික අංශ ගුරුවරුන්ට කොහොමද මේ ළමයින්ගේ කුසලතා වර්ධනය කරන්නේ සහ සමබර පෞරුෂයක් ඇති වෙන විදිහට දැනුම කුසලතා ආකල්ප වර්ධනය කරන්න කියලා. මිනිසකු රටට වැඩදායි පුරවැසියෙකු වන්නේ තමා ජනිත මහ පොළොවට අයත් මූලික නිදහස් අධ්‍යාපනයේ ඇසුරෙන් ලබාගත් දැනුම සමාජ අවබෝධය මෙන්ම ප්‍රායෝගික ක්‍රියාකාරකම් මගින් සොයන් ලෙස උපදවාගත් දැනුමද තම රටේ ඉදිරි පරම්පරාව වෙත බෙදා දීම කරන කොටගෙනය. කෘතහස්ත රංගධරයෙකු ලෙස නිර්මාණකරුවෙකු ලෙස මිනිසත්කමින් පූර්ණ සංවේදී මිනිසකු ලෙස එච්චේ පෙරේරා නම් වූ මේ විශල් මිනිසා තම රටට ජාතියට සමාජයට සැබෑ ශ්‍රී ලාංකිකයෙකු ලෙස ජනතාවාදී කලාකරුවෙකු ලෙස සිය යුතුකම සහ වගකීම කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරව නොපිරිහෙලා ඉටු කළේය. වැල්ලට හොඳ වැල්ල තමයි මෝදර වැල්ල, විල්ලට හොඳ විල්ල තමයි දරු නැල විල්ල. මා විජයවීරගේ සහෝදරයනි, එතුමියව කැඳවාගෙන එන්න මේ ආදරය ගෞරවය පිරුණු වේදිකාවට. ආදරණීය එච්.ඒ. පෙරේරා නම් වූ ප්‍රවීණ රංගධරයාණෙනි, දේනියල්වි රොෂානි මාලියන් සහෝදරිය කැඳවාගෙන එන්න.